අපි දැක්ක නිකන් බලලා මල්ලෙන් එලියට පැනනා වගේ අර උදේ ගම්මන් පෙළ උන්නේ නැහැ ඇවිල්ලා කියනවා අපිට රාජ්‍යයේ නම වෙනස් කරන්න අවශ්‍යයි රාජ්‍ය තවදුරටත් මේක ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් ශ්‍රී ලංකා ජනරජය කියන එක වෙනුවට ආ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ මේකේ සමාජවාදයක් නැහැ ඒ නිසා මේ දෙක අපිට වැඩක් නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ දේශපාලනඥයන්ට රටක නමක් තියෙන්නේ ඒකේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය තියෙන නිසා නොවේ රටකට නමක් අවශ්‍ය කරන්නේ ඒ නමෙන් පෙන්නුම් කරන්නේ ජනතාවගේ අභිලාෂය ජනතාවගේ සූදානම් භාවය ජනතාවගේ තිබෙන්නා වූ ඒ පොදු හැඟීම ජනතාවගේ අභිලාෂයයි නමෙන් පෙන්නුම් කරන්නේ ඒක තියෙනවයි කියන කාරණය නෙමෙයි ඒ නිසා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය එයාට හිතනවා ඇති මේ එයාගේ ආණ්ඩුවයි මේ ආණ්ඩුව ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදීවත් සමාජවාදීවත් නැහැ කියන එක. හැබැයි කාරණේක නෙමෙයි ජනතාව පෙළ ගැහෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන්. ජනතාව අරගලවල වලට එන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන්. ජනතාව අරගලවලට එන්නේ නිදහස වෙනුවෙන්. ජනතාව අරගලවලට එන්නේ යුක්තිය වෙනුවෙන්. ඒ නිසා අභිලාෂයයි නමකින් පෙන්නුම් කරන්නේ. ඒ නිසා එයා කිව්වට මේක ශ්‍රී ලංකා ජනරජයේ විදියට අපි තියමුයි කියලා. ඒකත් වැරදි එහෙනම්. ආ මේක ශ්‍රී ලංකා මේක ශ්‍රීයන්ක් කොහෙද? කොහෙද මේකේ සිරියාවක් තියෙන්නේ? දැන් මේ සිරියාවක් නෑ මේ කපන කැපිල්ලට. මේක නිකන් උඩ ඉඳලා බැලුවාම හරියට ඔලුවක් ඉදිබිව අර ඉදිබිව ගාපු ඔලුවක් වගේ. හැමතැනින්ම තැන් තැන් වලින් සුද්ධ සුදු තියෙන්නේ. කොහෙද මේකේ සිරියාවක්? කොහෙද මේක ජනරජයක් වෙන්නේ? ජනරජවාදය කියන්නේ මේක නෙමෙයි. ජනරජවාදය කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය තියෙන්න ඕනේ. ජනතාවට මැදිහත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මේ සියල්ලක්ම මේ සියලු බලතල තනි පුද්ගලයෙක් වටා එකතු කරගත්තට පස්සේ මේක ජනරජවාදයක් නෙමෙයි මේක ජනරජයක් නෙමෙයි මේක අත්නෝමතිකපත් මේක අත්නෝමතික පාලනයක් මේක සර්වාධිපති පාලනයක් ඒ නිසා මේකට ජනරජය කියන්නත් බෑ ඔය කිව්වට ඒ නිසා මේකට දාන්න පුළුවන් හොඳම නම දැන් තියෙනතොර ලංකාව විතරයි මේකට අපිට එකතු කරන්න පුළුවන් ඕනනම් මේක ඉල්ලංකාව කියලා මේක ඉල්ලංකා කියලා අපිට ඕනනම් කියන්න පුළුවන් දෙවිදියකින් අපි ඉල්ලංකමෙන් ඉන්නේ එකක් අපි හිඟාකමෙන් ඉන්නවා හැම එකාගෙන්ම මොකක් හරි විකුණලා අපි කීයක් හරි අරගන්න බලනවා එක්ක චීනෙට දෙනවා එක්ක ඉන්දියාවට දීලා කීයක් හරි ගන්න බලනවා දෙවිදිය ඊළඟ විදිය තමයි අපි ඉල්ලංකන්නේ මේකෙන් එක්කෙනෙකුට වැඩිපුර දුන්නාම අනිත් එක අපිට ගන්නවා ඈ වැඩිපුර චීනෙට දුන්නොත් ඉන්දියන් කාර්ය අරක ඉල්ලනවා ඉන්දියාව මට්ටු කරන්න අපි ඕනනම් චීනෙට තව දූපත් තුනක් දුන්නොත් එහෙම ඉන්දියාව තව එකක් කියනවා ඔන්න දැන් ඉන්දියාව කියනවලු අපිට මේ දුම්රිය සේවක සංගම වල සහෝදරවරු කිව්වා අර උතුරු මාර්ගය සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ඒ රේල් පීලි සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ඒව නඩත්තු කිරීමේ වැඩ කටයුතු ඉන්දියානු සමාගමකට දෙන්න ඕනේ කියලා. දැන් ඒක පවරලත් ඉවරයි. ඉන්දියානු සමාගමකට පවරලත් ඉවරයි. එහෙමයි. ඒක තමයි මේ නිසා මේක හරියටම ගැලපෙන්නේ මේක ඉල්ලංකාව කිව්වොත් විතරයි. මේක ඉල්ලංකාව කිව්වොත් විතරයි හරියටම ගැලපෙන්නේ. breaking.lk